ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ වටලප්පම් එකක් වගේම හදන කැරමල් පුඩිමක්. මේක වටලප්පම් එකක් නෙවෙයි චොක්ලට් කැරමල් පුඩිමක්. ඒ උනාට වටලප්පම් එකක් වගේම සිදුරු එක්ක ඒ පෙනුමටම තියෙනවා. රස චුට්ටක් වෙනස්. ඉතින් හරිම ලේසියෙන් ඉක්මනට හදන්න පුළුවන්. ඕන කරන දේවලුත් ඔයාලට ගෙදරින්ම හොයාගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියෙනවා. ඉතින් ඔයාලා එතනින් බලන්න. අපි දැන් මුලින්ම කැරමල් එක හදාගනිමු. ඒකට මම මේ පෑන් එකට වතුර මිස හැඳි 4කුයි සීනි කෝප්ප භාගයකුයි එකතු කරනවා. සීනි ටික දිය වෙනකම් විතරක් චුට්ටක් මේ වගේ හැඳි ගන්න. ඊට පස්සේ අපිට හැඳ වුණ නැහැ මේ වගේ පෑන් එක කරකවලා කැරමල් කරගන්න පුළුවන්. මෙන්න මේ පාටට ආවට පස්සේ ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඉක්මනටම මේක පිච්චෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක නිතරම කරකව අපිට ඕන පාට එනතුරු හදා ගන්න. දැන් මේ වෙලාවේදී අපි පුඩින් එක දාන භාජනයේ හොඳට බට තවරගෙන තියෙන්න ඕන. මෙන්න මේ වගේ ලස්සන පාටට කැරමල් එක හැදුනම අපි මේ භාජනයට මේ විදිහට මාරු කර ගන්නවා. දැන් ඊළඟට අපි පුඩින් එක හදන්න පටන් ගනිමු. මෙතන මම අරගෙන තියෙනවා ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 150ක්. ඒකටම මම එකතු කරනවා තද උණු වතුර මිලිලීටර් 150ක්. අපි දැන් එකට මේකතු කරනවා ලුණු තේ හැඳි 8න් 1කුයි වැනිලා තේ හැඳි 1කුයි. ඔයාලා කැමති නම් මේ වෙලාවෙදි පුළුවන් එන්සල් කුඩු තේ හැඳි කාලකුත් එකතු කරගන්න. ඊළඟට මම මේකට එකතු කරන්නේ ටින්කිරි ග්‍රෑම් 200ක්. ඒ ටිකක් දාලා හොඳට කවලම් කරගන්න. අපි දැන් බිත්තර 5ක් මේ පුඩින් එකට එකතු කර ගන්න ඕන. මම මුලින්ම බිත්තර 2ක් එකතු කරලා හොඳට විස්ක් කරනවා. ඊට පස්සේ තමයි අනිත් බිත්තර 3 එකතු කරන්නේ. අපේ කැරමල් එක දැන් හොඳට සෙට් වෙලා තියෙනවා. පුඩින් මිශ්‍රණය මේ විදිහට පෙරා ගන්න. දැන් ඔයාලා මේක oven එකේ ස්ටීම් කරනවා නම් ඔයාලට පුළුවන් foil කොලයක් නැතුව සෙල්සියස් 180ට oven එක preheat කරලා water bath ක්‍රමයට විනාඩි 45ක් පැයක් විතර ස්ටීම් කරගන්න. එහෙම නැතුව සාමාන්‍ය විදියට ලිපේ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් ස්ටීමර් එකක එහෙමත් නැත්නම් රයිස් කුකර් එකේ මේක ස්ටීම් කරනවා නම් ෆොයිල් කොලයකින් ආවරණය කරලා පැය භාගයක් විතර ස්ටීම් කරගන්න පුළුවන්. ෆොයිල් කොලයක් නැති අයට මේක පිඟානකින් උනත් වහන්න පුළුවන්. අපිට ඕනේ මේක ඇතුළට වතුර යනක වලක්ව ගන්න විතරයි. මේ තියෙන අපි ස්ටීම් කරගත්ත පුඩින් එක දැන් ඔයාලට පේනවා ඇති වටලප්පම් එකක වගේ සිදුරු හැදිලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේක හොඳටම නිවෙන්න තියන්න. නිවුණට පස්සේ මෙන්න මේ වගේ අනිත් පැත්තට හරව ගන්න. මේ පුඩින් එක දැක්ක ගමන්ම කන්න හිතෙන හරිම ලස්සන පාටට තියෙන රසම රස පුඩින් එකක්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න. පුඩින් වර්ග වලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම රස විඳින්න ඕන පුඩින් එකක්. වටලප්පම් එකක පෙනුමම තියෙනවා. ඒ උනට රස චුට්ටක් වෙනස්. ඉතින් ගොඩාක්ම රසවත් පුංචි දරුවෝ ඉන්නව නම් එයාලා ගොඩාක්ම කැමති වේවි. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ ගැන ගැටළු යෝජනා තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.